සාමාන්‍යයෙන් අපි මේ ලංකාවේ අපි දේවාලවලට යනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් කතරගම දේවාලය ප්‍රසිද්ධයි. සමන් දේවාලය ප්‍රසිද්ධයි. එහෙම තව ගොඩාක් තියෙනවා. මම මේ කිව්වේ කීපයක්. දැන් ওই කතරගම දේවා يعني ඒක තම තමන්ට ආවේනික හෝ තම තමන්ට හිතෙන විශ්වාසයක් නේක. ඔව්. ඒක කාටවත් තරක කරන්න බෑ. එහෙම යන අය හරි නෑ, නොයන අය හොඳ. එහෙම තරක කරන්න බෑ. ඒකට පදනමක් නෑ. එයාලගේ මත. ඒක තමන්ගේ ආසාව, තමන්ගේ විශ්වාසය. තමන්ගේ විශ්වාසනේ වටින්නේ. අනිත් කෙනා කියන දේ නෙමෙයි. එතකොට දැන් ඔය කතරගම දේවාලයේ සමන් දේවාලයේ මේ දේවාලවලට ගිහාම අපිත් පඳුරු තියෙනවා. අපි හිතනවා එය දෙයියොන්ට හම්බ වෙනවා කියලා. නේ? දැන් මේක සම්බන්ධයෙන් මේ අර චමුදිත ඉන්ටර්විව් එකක් කරලා තිබුණා කපු මහත්තයෙක් එක්ක. ඒකෙදි දැන් අහන ප්‍රශ්නේ තමයි එතකොට මේ දෙයියන්ට තියෙන සල්ලි කාටද යන්නේ කියලා තමයි චමුදිතගේ ප්‍රශ්නේ. කපු මහත්තයා කියනවා අපිට. ඇයි? තන මං ආසම කයල්ල අර ඇයි කියලා අහපු එක. හරිද? ඒ සල්ලි අපිට ඇයි? හරි. දැන් අපි දෙන්නේ දෙයියන්ටනේ. ඔව්. සල්ලි යන්නේ කපුවන්ට. ඔව්. එයාලා කියන්නේ එහෙමයි. එයාලා කියන්නේ එහෙමයි. එතකොට අපි තමයි දෙයියන්ගේ නියෝජිත. ඔව්. ඒ නියෝජිතභාවය සඳහා තමයි අපි සල්ලි ගන්න. ඔව්. කොහොමද යත් තමයි තියෙන්නේ. හැමෝම කරන චෝදනාව තමයි මේක කවුරුත් ප්‍රසිද්ධිය කරන්නේ නැහැ මේ චෝදනාව. හැබැයි හිත ඇතුළේ තියෙන දැන් දෙයියෝ එන්නේ සත්තුන්ගේ පිටේ. කපු මහත්තයා යන්නේ V8 එකේ. වෙන්න බැරි වැඩ. කමක් නැහැ. සැප වාහනවල යන්නේ ඊරිසියාවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහොම චෝදනා ඔහොම කතන්දර තියෙනවා. හැබැයි ඒත් මිනිස්සු ගිහිල්ලා අර තමන්ගේ තියෙන භක්තිය විශ්වාසයට තමන්ට හැකිපමණින් ඔව් තමන්ට තියෙන උපරිමෙන් පුද පූජාවන් පවත්වනවා. එහෙම කාල වකවානුවක තමයි අපි හිටියේ. ඔන්න එහෙම කාලෙක අපිට ඇහෙනවා. يعني මේ තරම් ප්‍රවෘතියක් මං මගේ ජීවිත කාලේ මීටයම අහලා නැහැ. හරිද? මේක අද සිද්ධ වෙන වැඩක්. ඒ වැඩේ තමයි මේක මේ අපි මේකට මාධ්‍ය අනුග්‍රහය දීලවත් මේක අපිට උදේට කියන්න කියලවත් අපි කියන එකක් නෙමෙයි. හරිද? මේක මේ අපිට හිතුණු කාරණේ නිසා අපි මේක කියන්නේ. ඒ තමයි අද සැප්තැම්බර් මාසේ 3 වෙනිදා උදේ 8:00 ලංකාවේ ඉතාම සුවිශේෂී දෙයක් වෙනවා. ඒ තමයි කතරගම දෙවියන්ට පින් පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබා දුන්න ආධාර මුදල් වලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද විවෘත කරනවා. කොහොම හොඳ දෙයක්. ඉතාම හොඳ දෙයක්. කියන්නේ මම ඒකයි කිව්වේ අද හරිම වාසනාවන්ත දවසක් මේ වගේ දෙයක් අපිට කියන්න ලැබීම. පින් කැමති සියලු දෙනාට ආරාධනා. කතරගම සුරිඳුගේ පිහිටෙන් සියලු දරුවන් සුවපත් වේවා කියලයි මේ පෝස්ට් එකේ තිබුණේ. අද තව පැය එකහමාරකින් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා මේ වාට්ටුවට ඇතුල් කරන හැම ළමෙක්ම ඉතාම ඉක්මනින් සුවපත් වේවා කියලා. අපි ප්‍රාර්ථනා. ඒක තමයි අපි ප්‍රාර්ථනා. මේ කතරගම දේවාලයේ මේ කපු මහත්තයා ඇතුළු මේ පිරිසට මං හිතන්නේ මීට එහා දෙයක් මේ ජීවිතේදී කරන්න පුළුවන් කියලා. උතුම් පුණ්‍ය කර්මයක්. මේක ඉතාම උතුම් පුණ්‍ය කර්මයක්. ඉතින් අපි يعني මේ මේක තමයි ඇත්තටම මේ අර දෙවිවරු කියලා කියන්නේ මේ වට වෙන්න ඇති. මේ වගේ ඔව් මේ වගේ වැඩ කරන අයට වෙන්න ඇති. ඉතින් සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙක් ඉන්න පවුලක් කියලා කියන්නේ හරිම අසරණ පවුලක්. ඒක වචන වලින් කියන්න බෑ. ඒ අත්දැකීම තියන අයයි ඒක දන්නේ. එතකොට ළමයෙක්ට ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියලා කියන්නේ ඒ අසරණකම තම 100 ගුණයකින් විතර වැඩි වෙනවා. හැබැයි එහෙම වෙලාවක බෙහෙත් ගන්න නැති අවස්ථාවක මේ වගේ වාට්ටුවක් හදලා ඒ ළමයින්ව සූපත් කරනවා කියලා කියන්නේ මං හිතන්නේ මීට එහා පින්කමක් මේ පිරිසට කරන්න ඇති කියලා. විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඔවුන් තමයි මේක ශ්‍රමදායකත්වය ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ හැමෝම එකතු වෙලා කරපු වැඩේට මේ එකතු වෙලා කරපු වැඩේ අතිවිශිෂ්ටයි කියන එකයි මේ උදේ පාන්දර අපිට කියන්න තියෙන්නේ. මුළු රටටම ආදර්ශයක්. මුළු රටටම ආදර්ශයක්. අපි ආරාධනා කරනවා අනිත් දේවාලවල කපු මහත්තුරුන්ටත් මේ වගේ වැඩක් කරන්න. මෙන්න වැඩ. මෙන්න වැඩ. අපි දෙන්නම් පබ්ලිසිටි මේවට. හරි. ඒ නිසා මේ වගේ වැඩක් කරන්න පුළුවන් නම් අනිත් අයටත් අතිශය වටිනවා.